ඔබ තමයි මේ චිත්‍රපටියේ ඉතාම වැදගත්ම චරිතය. දුප්පත්කම අභිබවා ඔබ යන්නේ දිගු ගමනක්. ඒ දිගු ගමනේ ආරම්භය මේ රටේ බහුතරයක් සංකේතවත් කරනවා. අධ්‍යක්ෂකවරයා බියෙන් සහ පසුගාමිත්වයෙන් ඒ පිළිබඳව විවරණයක් නොකර කිසියම් සංඥාවක් දෙනවා විතරයි. ඔබට මේක පැහැදිලිද? ඔව්, ඒ කියන්නේ මෙහෙමයි. අපි දකිනවා අදටත් මේ අපේ දේශපාලන ක්‍රමය තුළ මේ නූගත්කම සහ දිලිඳුකම මේන්ටේන් කරන්න මේ දේශපාලකින් හරි කැමති. හේතුව එතකොට අර ඔවුන්ගේ හැඟීම් දැනීම්, ඔවුන්ගේ ඉමෝෂන්ස් හරි ලස්සනට දේශපාලඥයන්ට අවභාවිත කරන්න පුළුවන්. අපි දකිනවා ඒ ලකීගේ තියෙන නැතිබරිකමයි, ඔහුගේ තියෙන ඉදිරිතරකමයි කොච්චර ලස්සනට ඒ දේශපාලඥයා පාවිච්චි කරනවා කියලා. ඒ වගේම තමයි මංජුගේ මංජුට තියෙන ඒ ඉමෝෂන් එක, තමන්ගේ පරිගැනීමේට තියෙන ඉමෝෂන් එකත් දේශපාලඥයා කොච්චර වැරදි විදිහට පාවිච්චි කරනවාද කියලා. ඉතින් අපි මේ දකින්නේ 80 යගේ 90 මුල. ඉතින 2020 ගණන් වලත් අපි තාමත් ඒක ඒ විදිහටම පාවිච්චි වෙනවා දකින්න අපේ දේශපාලන ක්‍රමය තුළ. ඉතින් විශ්වාස කරනවා 2025න් පස්සේවත් හරි අධ්‍යාපනයක් ලැබිලා මිනිසුන් හරි සමාජ තලයකට තමන්ගේ ජීවිතය උසස් කරගත්තොත් තව කාටවත් තමන්ගේ ඉමෝෂන් එක පාවිච්චි කරන්න බෑ. මම කියන්නේ හොඳ ජීවිතයක් ගත කරන නම් හොඳ අධ්‍යාපනයක් ලැබු කෙනට අනුන්ගේ ඉමෝෂන් එක ඇත්තා තමන්ගේ ඉමෝෂන් එකත් හොඳට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මම මේ මතු පිටින් ප්‍රශ්නයක් නෙමෙයි හැව්වේ. ඔව්. මේ සමස්ත චිත්‍රපටියේ පුරාම දිව යන ඉතාම ඇතඹුලක්සේ කිසියම් පණිවිඩයක් අධ්‍යක්ෂකවරයා දෙනවා. හැබැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ඒ පිළිබඳව විවරණාත්මක තත්වයකට යන්නේ නැහැ. ඒකත් මේ වැඩවසන් සමාජ ක්‍රමයේ තුලම අධ්‍යක්ෂකවරයාගේ කොටුවීමක්. ඔව්. ඒක ඔබට දැනුණාද? ඔව්, මෙහෙමයි. මට අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයෙන් පිටපතේ රචනින් එළියට එන අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයේ රාමුවෙන් පිට ගිහලා රංගන ශිල්පියෙකුට රංගනයේ දෙන්න බෑ. ඉතින් අධ්‍යක්ෂකවරයා පෙන්නන දුර ප්‍රමාණය, අධ්‍යක්ෂකවරයා අඳින රවුම ඇතුලේ අධ්‍යක්ෂකවරයා වගකීම ඇතුළ තමයි රංගන ශිල්පියාට රංගනයේ දෙන්න වෙන්නේ. මේ කතා කරන මාතෘකාව කුමක්ද, ඒ අපසරයේ කුමක්ද, එහි දිගපල්ල ඇත්ත දිගපල්ල කුමක්ද කියන සියල්ල මට වැටුණත් අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණයට හසුවීම තුළ මට රංගනයේ මගේ චරිතය කරන්න සිද්ධ වෙනවා. මේ රටේ තරුණ පරපුර දුප්පත්කම නිසා, නැතිබැරිකම නිසා අනුන්ගේ දේවල් මංකොල්ලා කන්න සිල්ලර විදියට, ඒ සිල්ලර විදියට මංකොල්ලා කෑමත්, ඊට පස්සේ පහර දීමට ලක්වීමත්, ඊට පස්සේ පීඩනයට ලක්වීමත් අධ්‍යක්ෂකවරයා ලස්සනට අරන් එනවා. අරන් ඇවිල්ලා ඔබේ රැකියාව ලබා දෙන්නේ මේ රටේ ශ්‍රී සද්ධර්මයට මුවා වෙලා හැසිරෙන භික්ෂු සමාජය නේද කියලා යම් කිසි පණිවිඩයක් දෙනවා. ඒ කියන්නේ පාතාල, ඒ කියන්නේ පැහැදිලිවම මේ දූෂිත සමාජයත් තුළ සුසංයෝග වෙන භික්ෂු සමාජය තමයි ඔබව ඉතනට කාන්තු කරන්නේ. ඔව්, ඒක බුදුන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තුලත් ওই විදිහේ භික්ෂුන් හිටියා. ඉතින් අදත් ඉන්න එක හෙටත් ඉදී ලෝකයේ කොච්චර දියුණුනත් දියුණු වෙනවත් සමගම හොඳ දේ දියුණු වෙනවා, නරක දේ දියුණු වෙනවා. එදා ගල් වලින් ගහලා මැරුවෝ, පොළො වලින් ගහලා මැරුවෝ, ඊට පස්සේ පීයෙන් ඇනලා මැරුවෝ, අද වෙඩි තියලා මරනවා. ඉතින් තව ඉදිරියට ලේසර් ගන්න එකකින් වෙඩි තියලත් මරයි. ඉතින් අපිට එදත් හොඳ මිනිස්සු හිටියා, අදත් හොඳ මිනිස්සු ඉන්නවා, එදත් නරක මිනිස්සු හිටියා, අදත් නරක මිනිස්සු ඉන්නවා. ඒක සිවුරේ ඉන්නවද, සිවිල් සමාජයේ ඉන්නවද, දේශපාලකින් ඉන්නවද කියලා වෙනසක් නැහැ. ඉතින් අපි උත්සාහ කරන්න ඕන නීතිය ආධිපත්‍ය හරි විදියට තිබුණොත් ඒ දේවල් අවම කරගන්න පුළුවන්. මම හිතන්නේ කවදාවත් නැති කරන්න පුළුවන්. බොහොම ස්තුතියි.